සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සනන්තෝ සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනා මේ අවස්ථාවේ සූදානම් වෙන්නේ අපේ රෞතරා බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරවදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්නට ඒ පින්බර දායකත්වයේ ගත්තා මම උතුම් ධර්ම දේශනය සඳහා සදැහැති දායකත්වය දන්නු ලබන්නේ අශෝක ශ්‍රියාණි මහත්මියතුළු පවුලේ සහෝදර සහෝදරියන් සහ දූ දරු පිරිස විසින් අරමුණ මීට වසර 29කට පෙර හදිසි අකල් මරණයකට ලක්වමිය ගිය ඈත අකඩ පදිංචිව සිටි ජී සිරිවර්ධන පියාණන්ටත් වසර 24කට පෙර මිය ගිය ඩීජේ සමරනායක පියාණන්ටත් දායකත්වයේ දරුවා අයගේ පරම්පරාගතව මිය ගිය පවුලේ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් ශිල්පකියා දුන් ගුරුවරුන්ටත් මෙම පුණ්‍ය කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් සපතට පැමිණෙත්වා එම අය මෙම පුණ්‍ය කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් සපතට පැමිණෙත්වා එම අය මෙම ගෝර වූ සසරේ යම් තැනක අතරමං වී දුකක් විඳී නම් සංසාර දුකින් අත මිදී සුවපත් භාවයට පත්වීමට මෙම කුසලයේ හේතු වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවපත් භාවයටම පත්වේවා එමෙන්ම දැනට සුජීවත්ව සිටින දායකත්වයේ දරුවාගේ මෑණිවරුන් වන කමලා සිරිවර්ධන මහත්මිය හා නෝන හාමි රුවන් පතිරණ යන මෑණිවරුන්ටත් පවුලේ සියලු සොයුරු සොයුරියන්ගේ මෑණිවරුන්ටත් පියවරුන්ටත් සුවපත් භාවයට පත්වීමට හා නිදුක් නිරෝගී කායික මානසික සහනය ඇතිව සංසාර දුකින් අත මිදීමට මෙම කුසලය හේතු වේවා තවද දායකත්වයේ දරුවාගේ දරුවන්ටත් එම දරුවන්ගේ සියලු කටයුතු යහපත් භාවයට පත්වීමටත් මේ වන විට විදේශගත වී නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ සේවයේ නියුත පුතුණුවන්ටත් නිරෝගී සහ කායික මානසික සහනය ඇතිව මෙම කටයුතු කරගෙන යාමටත් දරුවන්ට ධර්ම මාර්ගය සඳහාම මෙම ධර්ම දානය පාරමිතාවක්ම වේවා තවද පවුලේ සියලුම දෙනාටත් සුවපත් භාවයට පත්වීමට හා නිදුක් නිරෝගී කායික මානසික සහනය ඇතිව සංසාර දුකින් අත මිදීමට මෙම කුසලය හේතු වේවා වාසනා වේවා ගෞතම සම්බුද්ධ ශාසනයේම ධර්ම අවබෝධය ලැබීමට මෙම ධර්ම දානය හේතු වේවා. ඒ වගේම ගිනිගෙන දෙවන මේ ලෝකයේ වෙසෙන සියලු ලක්වැසිලෝ වැසි සැප ඇති නැති සකල සත්‍යයන්ටද මේ පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් සපතටපත් වෙත්වා. ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍ර ගෞරවණීය ස්වාමින් වහන්සේටත් සිතා ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිසම මේ කුසල හේතු වේවා. වාසනාව වේවා පාරමිතාවක්ම වේවා ලෝකය සම්බුද්ධ ශාසනයත් සියලුම සත්‍යයන් උත් ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත් මෙම පින් අනුමෝදන් කරමු එම දෙවිවරුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවේසන සීමට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වෙත්වා මෙම ලැබුණු දුර්ලභ ජීවිතය තුළින් අපමණ පින් කුසල් කොට එම පින් කුසල් සසරේ නිවීමට උපකාර කොට පාරමී දම් පුරා නිවනින් සැනසීමට මෙම පුණ්‍ය කුසල් හේතු වාසනාව වේවා අජර වූ අමර වූ නිර්වාණය සඳහා මෙම ධර්ම දානය හේතු පාරවිතාවක්ම වේවා උතුම් වූ අරිහත් ඵලයෙන් සැනසීම ලබන්නට මෙම ධර්ම දානය හේතු පාරමිතාවක්ම වේවා ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන මෙන්න මේ ප්‍රාර්ථනාවන් ඇතුව ධර්ම දේශනාව සඳහා දායකත්වයේ ගත්තේ මාතෘකාව ගෝර වූ සසරෙන් එතර වීමට බලාපොරොත්තුෙන් සිටින මෙම ධර්මදේශනාව අසන අයවලුන්ට කැමැති පරිදි අවබෝධය පිණිස වහන්සේගෙන් ධර්මදේශනයක් බලාපොරොත්තු වෙමි. ගෞරව සසරෙන් එතර වීමට බලාපොරොත්තු වෙන සිටින
මේ ධර්මය පිළිගන්න ධර්මය අනුගමනය කරන සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මේ සංසාර දුකෙන් නික්මීම සසර දුකින් එතර වීම ඒක අපේ සියලු දෙනාගේම ඒකායන ප්‍රාර්ථනාවයි බලාපොරොත්තුවයි හැබැයි එහෙම ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් තිබ්බට ඒ අරමුණ ඉටු කරගන්න බෑ ප්‍රාර්ථනාව හොඳයි ඒ අරමුණ ඉටු කරගන්න නම් ඒ බලාපොරොත්තුව සඵල කරගන්න නම් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් තියෙනවා ඒ ක්‍රියාපිළිවෙතට එහෙම නැත්නම් ප්‍රතිපදාවට පිළිවෙතට බහින්න ඕනේ පිළිවෙතට බැස්ස කෙනෙකුට ඒ පිළිවෙල අනුගමනය කරන කෙනෙකුට ධර්ම අවබෝධය සඳහා වෙරවඩන මහන්සි ගන්න උනන්දු වෙන කෙනෙකුට මේ ගොර සංසාර දුකෙන් එතර වෙන්න පුළුවන් ඒකට අවශ්‍ය කරන සම්බුද්ධ ශාසනය දැන් ලෝකෙ පවතිනවා ඒක විවෘතව තියෙනවා පැහැදිලි පිරිසිදුයි නිර්මලයි අවශ්‍ය කරන්නේ අපේ බලාපොරොත්තුවයි අපේ වෑයමයි අපේ උනන්දුවයි ඒ ධර්මතාවය අපි ඇති කරගත්තොත් අපට ටික දිනකින් ඒක මහා සතිපට්ඨාන සූත්‍රය තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ යම් කෙනෙක් මම මේ දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රය මේ සිහිය පිහිටවීමේ ක්‍රමය යම් කිසි කෙනෙක් අවම දින හතක් හෝ වැඩිම වසර හතක් නිවැරදිව අනුගමනය කළොත් මේ කාලය තුළ මම අපවෙනවා කැපවෙනවා අනාගාමී ඵලය හෝ අරිහත්ත්වය ලැබෙනවාමයි. එහෙනම් මේ ගෝරසහිත සංසාරයෙන් එතර වෙන්න තථාගතයන් වහන්සේ දීලා තියෙන සහතිකය අවම වශයෙන් දින හතයි. අඩුම. උපරිම වශයෙන් වසර හතයි. මේ කාලය තුල නිවැරදි පිළිවෙතේ. හැබැයි නිවැරදිව පිළිවෙතේ පිහිටන්න ඕනේ. නිවැරදිව පිළිවෙතේ පිහිටියොත් නියත වශයෙන්ම අනාගාමී ඵලය හෝ අරිහත්ත්වය ලැබෙනවාමයි කිව්වා. එහෙනම් ප්‍රමාදය තින්නේ අපි. දහමෙ නෙමෙයි. තථාගතයන් වහන්සේගෙත් නෙමෙයි. ප්‍රමාදය තින්නේ අපි. එහෙනම් ඒ තමයි අන්තිම බුද්ධ වචනය. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදීව කටයුතු කරන්න. එහෙනම් පොඩ්ඩක් අපි හිතලා බලන්න ඕනේ අපි අප්‍රමාදීද ප්‍රමාදීද? ප්‍රමාද වුණොත් පසුතැවෙන්න වෙනවා. අප්‍රමාදී වුණොත් ජයග්‍රහණ ලැබෙනවා. දැන් ගෞරව සසරෙන් එතර වීමට බලාපොරොත්තු වෙන සිටින අයට සුදුසු ධර්ම දේශනාව. දැන් සසර පැවැත්ම හා නිවන පිළිබඳව තමයි කියන්න තියෙන්නේ. සෝපදිශේෂ අනුපදිශේෂ කියලා නිර්වාණ ධාතු දෙකයි. සෝපදිශේෂ නිර්වාණ ධාතු අනුපදිශේෂ නිර්වාණ ධාතු. ක්ලේශ පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය. තර ඉස්සෙල්ලාම නිවන් දකින්නේ වර්තමාන භවී. ඊට පස්සේ ස්කන්ධ පිරිනිවීම ස්කන්ධයන්ගේ නැවත හට නොගැනීම තුළ සියලු ප්‍රවෘත්ති නවතිනවා. සියලු පැවැත්ම එතනින් අවසන්. හැබැයි ඉස්සෙල්ලාම අවසන් කරන්න තියෙන්නේ කෙලෙස්. කෙලෙස් කෙලෙස් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 1500ක් තියෙනවා හැබැයි ඒක සංක්ෂිප්ත කරලා ගත්තාම 10යි මොනවද 10? ලෝභය, දේශය, මෝහය, මානය, දිට්ඨිය, විචිකිච්ඡාව, තීන මිද්ද, උද්ධච්ච, අහිරික අනෝතප්පේ ලෝභ දේශ මොහ මාන දික්ටි විචිකිච්ඡා තීන මිද්ද උද්ධච්ච අහිරික අනෝතප්ප දසක්ලේශ කෙලස් කියන්නේ සිත අපිරිසිදු වෙන සිතවිලි වලට කිව්වා කෙලස් සිත දෝෂ්‍ය කරන සිතවිලි වලට කිව්වා කෙලස් සිත දෝෂ්‍ය කරනවද කියලා බලමු මේ ධර්මතාවයන් 10. ඒ වගේම නීවරණ කියලා තවත් පහකුත් තියෙනවා. හැබැයි මේ 10 අවසන් කළාම නීවරණත් ඉවරයි.
මොකද කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවා මේ දස ක්ලේශය තුලත් තියෙනවා. තව පැත්තකින් බැලුවොත් සංයෝජන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපද පරාමාස කාමරාග පටිග ඕරම්භාගිය සංයෝජන පහයි. උද්ධම්භාගිය සංයෝජන පහයි. රූපරාග රූපරාග මාන උද්ධච්ච විච්ඡ. ඒ ඔක්කොම ගත්තත් මේ 10 තුල තියෙනවා. දස සංයෝජන ගත්තා. එහෙනම් කෙලෙස් අවිද්‍යාව ක්ලේශයක්. ධර්මය නොදන්න නොතේරෙන නොවැටහෙන තාක්කල් සිත කිලිටි කරනවා. සිත අපිරිසිදු කරනවා. සිත දූෂ්‍ය කරනවා. ඒ දෝෂය කරන්නේ කිලිටි කරන්නේ අපිරිසිදු කරන්නේ අවිද්‍යාව නැමැති ක්ලේශය සිත තුළ තියෙන තාක්කල්. යමෙක් අවිද්‍යාවෙන් සහමුලින් වෙන් වෙලා මිදිලා විද්‍යාව උපදවා ගත්තද ඔය 10 එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ 10 ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ 10 තුළ අන්තර්ගත 1500ක් දස් පන්සියක ක්ලේශ ප්‍රහාණයක් තියෙන්නේ. විචා විද්‍යාවට ආපු කෙනා. අවිද්‍යාව කියන්නේ සිත අපිරිසිදු කරන. තෘෂ්ණාව කියන්නේ සිත අපිරිසිදු කරන ධර්මතාවය. සිත කෙලෙසෙන. සිත දෝෂ්‍ය කරන ධර්මතාවයක් තෘෂ්ණාව. තෘෂ්ණාවට හේතු අවිද්‍යාවයි. අවිද්‍යාවට හේතු තෘෂ්ණාවයි. අවිද්‍යාව තෘෂ්ණාවට ප්‍රත්‍යය තෘෂ්ණාව අවිද්‍යාවට ප්‍රත්‍යය මේ ධර්මතාව දෙක එකටම තමයි නිවෙන්නේ තෘෂ්ණාව සහ මුලින්ම නිවෙනවත් එක්කම අවිද්‍යාව කියන ක්ලේශයත් සහ මුලින්ම නිවෙනවා තෘෂ්ණාව කියන ධර්මතාවය එක චිතක්ෂණයකට හරි පවතිනවද එක චිතක්ෂණයකටත් අවිද්‍යාව තියෙනවා එහෙනම් එක චිතක්ෂණයකටවත් තෘෂ්ණාව කියන ධර්මතාවය නැද්ද එක චිතක්ෂණයකට අවිද්‍යාව කියන ධර්මතාවයක් නැහැ. එක චිතක්ෂණයට තෘෂ්ණාව කියන ධර්මතාවය නැද්ද? උපාදානය කියන ක්ලේශයටත් චිතක්ෂණයකටවත් ඉඩ නැහැ. එක චිතක්ෂණයකට හරි තෘෂ්ණාව තියෙනවා නම් උපාදානයත් එක චිතක්ෂණයකට තියෙනවා. දැන් එහෙනම් අයින් කරන්න ඕනේ එකම ධර්මතාවය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ samudāri satya හැටියට දේශනා කළේ. මේ සියලු කෙලෙස් හට ගන්න මූල හේතුව හැටියට දේශනා කළේ තෘෂ්ණාව. තෘෂ්ණාවගේ නිවීමමයි නිවන. එහෙනම් ක්ලේශ පරිනිර්වාණය. ඉස්සෙල්ලාම පිරිනිවෙන්නේ මොනවද? පිරිනිවෙනවා කියන්නේ නැවත නොහට ගන්න තැනටපත් වෙනවා. ඒකටයි පිරිනිවෙනවා කියන්නේ. එහෙනම් අපි බලමු ආශාව කියන ධර්මතාවය අපිට තාම පවතිනවද? කලින් ගොඩක් තදින් තිබ්බද? දැන් ටිකක් අඩුද? තව කොච්චරක් විතර තියෙනවද? තමන්ගේ සිතින්ම පරීක්ෂා කරලා බලන්න සිත පිළිබඳවම. ඒකට කියන්නේ සිත ගැන බලනවා කියලා. සිත ගැන බලන්නේ මොකෙන්ද? සිතින්. ତର සිත ගැන බලපහම පේනවා ලෝභය කියන ධර්මතාවය කලින් නම් ගොඩක් තිබ්බා. දැන් තරමක් අඩුයි. තවත් ටිකක් තියෙනවා. එහෙම නැත්නම් කලින් ගොඩාක් තිබ්බා. දැන් නම් චුට්ටක්වත් නැහැ. එහෙම කියන්නත් පුළුවන් ඇති යමෙකුට. යමෙක් ඒ සඳහා වෙරවඩනවා මහන්සි ගන්න උනන්දු වෙනවා වෙන්නත් පුළුවන්. මට හරියටම ලෝභය තිබ්බ ආසාවල් මට හරියට නිමක් නැති ආසාවල් දැන් නම් හැබැයි මගේ සිත එහෙම ඒවට එච්චර උනන්දුවක් නැහැ. අන්න එතකොට තමන් දකිනවා. තමන්ට පෙනෙනවා. තමන්ට දැర్శණය වෙනවා. ඒ සිතේ ඒ අපිරිසිදු ස්වභාවයන්, කිලිටි ස්වභාවයන් ක්‍රමක්‍රමයෙන් හීන වෙන ආකාරය. ක්‍රමක්‍රමයෙන් දුර වෙන ආකාරය. එතකොට ලෝභය කියන්නේ මොකද්ද? ලෝභය කියන්නේ ආසාව. බාහිර දේවල් Tamanට අයිති කරගන්න තියෙන වමනාවටත් ලෝභය කියලා කියනවා. ආසාව කියලා කියනවා. ඇල්ම කියනවා. කැමැත්ත කියනවා. ඒ සෑම වචනයකින්ම හඳුන්වන එකම ධර්මතාවයයි ලෝභය. තෘෂ්ණාව කියන්නේ ඒකම කොටසම තමයි. ආසාව නිසානේ ඇලෙන්නේ. නැත්තං ඇලෙන්නේ නෑනේ. ඇලෙන සිතටනේ තණ්හාව කිව්වේ.
ලෝභය කියලා කියන්නේ බාහිර සම්පත් බාහිර දේවල් තමන් සන්තක කර ගැනීමට තියෙන ආසාව ලෝභයයි. එහෙම තියෙනවද? නැත්තම් නැද්ද? එහෙම නැත්තම් අඩුද? තමන්ගේ සිතින් පරීක්ෂා කරලා බලන්න පුළුවන් නේ. මට ඉස්සරනම් ලස්සන දේවල් දැක්කම මට ඒක ගෙදරට ගේනකන් ඉස්පාසුවක් නේ. එහෙම කියනවා අය. එහෙම හිටියා. එහෙම තිබ්බා අතීතේ. දැන් එහෙම නැහැ. මට ඒ දේවල් දැක්කම මම මේ ධර්මයට අනුව විමසලා බලනවා, පරීක්ෂා කරලා බලනවා. ඒ ධර්මතාවයන්ට අනුව ඒවා මොනවද කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව නම් ඒ බාහිර දේවල් රූප කියන ගන්නවා නම් ඒවා ශක්තියන් හතරක ක්‍රියාකාරීත්වය. පටවියාපෝතේචෝ වායු. ඒ ධර්මතා හතරේ ක්‍රියාකාරීත්වයක් හැටියට මම දැන් දකිනවා. ඒක නිසා මට ආසාව දුර්වලයි. මම ඒවා උපකරණ හැටියට දකින්නේ. ඒවා වටිනා දේවල් හැටියට දකින්නේ. ඒවා යථා ස්වභාවය මම දකිනවා. ඒ නිසා මට ආසාව දැන් අඩුයි. ආසාව දුර්වලයි. හැබැයි යම් වෙලාවක එනවා. ඒ එන්නේ අනුසේ වශයෙන් තියෙනවා. අනුසේ වශයෙන්වත් තියන්න බෑ. ඒක තමයි සහ මුලින් ක්ලේශ පරිණිරවණ කියන්නේ. කියන්නේ යටපත් වෙලාවක් තියෙන්න බෑ. යටපත් වෙලා හරි තිබ්බොත් නැවත නැකිටලා එනවා. එහෙනම් නැවත නැකිටලා නොයන තැනට මමපත් වෙන්නට ඕනි. ඒ කියන්නේ සහ මුලින්ම අවසන්. සහ මුලින්ම අවසන් කරන්න නම් ඒ දේවල් පිළිබඳ බාහිර වස්තුන් පිළිබඳව යථා අවබෝධය ඕනි. තර බාහිර වස්තුන් තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, හාරමුණු. ඒ බාහිර දේවල්. ඒ බාහිර දේවල් එතකොට තමන් සන්තක කරගන්න උමනාවක් කැමැත්තක් ආසාවක් තියනවාද? ඒ තියෙන්නේ ලෝභයයි. ඒව යම් වෙලාවක ලැබෙන්නේ නැද්දී පතන ආකාරයෙන් හිතන ආකාරයෙන් එතන ඉන්නේ ද්වේෂයයි. ඒතර ඒ ලෝභයයි ද්වේෂයයි දෙකට ඉඩ දුන්නේ මෝහයයි. මෝහයෙන් වැහුවා අර බාහිර රූපය පිළිබඳව යථා අවබෝධය නැහැ මෝහයෙන් වැහුවා. ඒක ලස්සන දෙයක් හැටියට ගත්තා. ඒක Tamanට ප්‍රෝචනවත් දෙයක් හැටියට ගත්තා. ඒක Taman අයිති කරගන්න ඕන කියලා සිතුවිල්ලක් ආවා. ඒ ලෝභයයි. Tamanට අයිති කරගන්න කියන සිතුවිල්ලක් ආවොත් එතන තියෙන ලෝභයයි. එතකොට මේ ලෝභයෙන් හේතුව මොකද? බාහිර රූපය පිළිබඳව යථා අවබෝධය නැහැ. අපි ගත්ත දියමන්ති වටිනාම දෙයක්. දියමන්ති පර්වතයක් ගත්තත් ඒ පර්වතය තුළ තියෙන ශක්තියන් හතරක ක්‍රියාවක්. දියමන්ති කියලා යොදාගත්තේ ඒවා දුර්වලヒින්ද. නැත්නම් ඒවා දුර්ලභヒින්ද. ඒවා ලෝකයේ දුර්ලභヒින්ද ඒවා වටිනා දේවල් හැටියට නම් කරගත්තා. නමුත් ධර්මානුකූලව හා යථා අවබෝධය ඇත්ත ඇති සැටියෙන් දැක්කොත් ඒ දියමන්ති පර්වතය කියන්නේ සතර මහා ධාතු. එතකොට ලෝභය අයින් වෙනවා. ඒ නැති තාක්කල් ලෝභය අයින් වෙන්නේ. ඒ වස්තුන් පිළිබඳව සිත බැඳෙනවා. සිත ඇලෙනවා. සිත එතන රැඳෙනවා. රැඳුනහම ඒව Taman සන්තක කරගන්න සිතුවිල්ලක් එනවා. ඒකටයි ලෝභය කිව්වේ. ඒතර ලෝභය ක්ලේශයක්. සිත පිරිසිදු කරන ධර්මතාවයක් නෙමෙයි. සිත අපිරිසිදු කරන ධර්මතාවයක්. සිත විනාශ කරන ධර්මතාවයක්. ඒ ලෝභය මූලික වෙලා කරන්නේ අකුසල. මොකද අකුසල් කරන්න මුල් වෙන්නේ ලෝභයයි. ඒතකොට මේ වස්තුන් Taman සන්තක කරගන්න බැරි වුණාම ඒක වැරදි ක්‍රමයකින් හරි Tamanට අයිති කරගන්න හදනවා. එතකොට සිද්ධ වෙන්නේ අකුසල. හොරකම් කරන්න වෙනවා. තව කෙනෙක් ඝාතනය කරලා ගන්න වෙනවා. ඒ ආදි වශයෙන් අකුසල් කරන්න වෙනවා. ඒතර අකුසල් කරපුවාම පිරිනිවෙන්න බෑ. ඒ අකුසල් වලට විපාක දෙන්න බෑ. එතකොට එහෙනම් බාහිර රූපවල යථා ස්වභාවය අවබෝධ කරගත්තාම මේ පිළිබඳව ආසාවල් එන්නේ. යථා ස්වභාවය අවබෝධ කරගත්ත තැන. එතකොට යථා ස්වභාවය නම්
සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක්. දියමන්ති පර්වතයත් ඒ වගේ. රත්තරන් ආකරයක් රත්තරන් ආකරනේ තියෙන්නේ පෘථිවි භූමිය පතුලේ යට මැදේ තියෙන රත්තරන් ආකර. රත්තරන් ආකරයක් දැක්ක ඇයිව වටිනා වස්තුන් හැටියට හඳුනගෙන තියෙන්නේ සමාජේ. ඒවා දුර්ලභ නිසා. ඒවා දුර්ලභ නිසා. ඒ නිසා වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා සිත එතන රැඳෙනවා. සිත එතන ඇලෙනවා. සිතේදී බලාපොරොත්තු වෙනවා. සිතේදී බලාපොරොත්තු වුණාම ඒක තමයි අයිති කරගන්න ඕනි. තමන් සතු කරගන්න ඕනි. තමන් සතු කරගන්න ඕන කියන සිතවිල්ල තමයි ලෝභය කියන්නේ. තරතරන් වලට අකමැති කවුද? මෙනික්. පෘථිවිය අභ්‍යන්තරයේ තියෙන්නේ. දැන් හම්බේ වෙනවා. දැන් ඒවට ඇයි වටිනාකමක් දීලා තියෙන්නේ? ඒවා ලෝකේ දුර්ලභ නිසා. මේ ගල් කැට වගේ හැමතැනම තියෙනවා නම් මැණික් කැට වටිනාකමක් තියෙයිද? නෑ. හැබැයි ඒකත් ගලක්. ඒක හැදිලා තියෙන්නේ තර ශක්තියින් හතරෙන්. මොකද්ද? මැණික් ගල්. මේ කළු ගල් කෑල්ලක් ගත්තත් ඒක හැදිලා තියෙන්නේ ඔය ධර්මතා හතරෙන්. හැබැයි අපේ දැකීමේ වෙනසක් තියෙනවා. මනසට අරමුණු කිරීමේ වෙනසක් තියෙනවා. ඒ මනසට අරමුණු කිරීමේ වෙනස තුළ තමයි ආසාව එන්නේ. ඒකම ස්වභාවයේ එකම කොටස් වලින් නිර්මාණය වෙලා තියෙනවා කියන දැක්කොත් කියන සතර මහා ධාතුන් ගෙම්මයි මේවා හැදිලා තියෙන්නේ කියන එක සිතට අනුගත නම් රත්තරන් කුට්ටියක් දැක්කත් මැණික් ගල් කීපයක් දැක්කත් දියමන්ති පර්වතයක් දැක්කත් එයාගේ සිතේ සැලීමක් වෙන්නේ නැහැ. එයාගේ සිතේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි වෙන්වෙන් වශයෙන් ලකුණු දාගෙන තියෙනවා. වෙන්වෙන් වශයෙන් ලකුණු දාගෙන තියෙන තාක්කල් මනසෙන් අරමුණු කරන්නේ වෙන්වෙන් වශයෙන්. ඔව් ඒක දියමන්ති. හරි වටිනවා. මේක රත්තරන්. මේක හරි වටිනවා. මේක මැණික්. මේක හරි වටිනවා. මේක රිදි. මේක හරි වටිනවා. අන්න යාදී වශයෙන් ලකුණු දාගෙන තියෙනවා. ඒ ලකුණු දැම්මේ කොහෙන්ද? ඒත් මනසින්මයි. අර එකම ධර්මතාවයන්ගෙන් ක්‍රියාත්මක වෙන සකස් වෙන ඒ සියලු දේවල් වලට වෙන්වෙන් වශයෙන් හඳුන්වනවා නම් දාගත්තා. දියමන්ති, රත්තර, මැණි, රිදි, මුතු. අන ඒ තාක්කල් ලෝභය හටගන්න සිටි. ඒ සියලු දේවල් එකම ධර්මතාවයක් හැටියට ගත්තනම් ශක්තියින් හතරක ක්‍රියාවක් හැටියට මනසට අනුගත වුණා නම් ලෝභය කියන ධර්මතාවය අයින් වෙනවා. රූපය සබ්දයත් ඒ වගේ. මේ ලෝකයේ ලස්සන මිහිරි හඬවල් තියෙනවා. අමිහිරි හඬවලුත් තියෙනවා. ඒතර මිහිරි හඬවලුත් තියෙනවා, අමිහිරි හඬවලුත් තියෙනවා. ඒතර මිහිරි හඬවල් ධර්මයට අනුකූලව සිත පවත්වනවා නම් මේ කෙලෙස් නිවන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලෙස් නිවන්න බැහැ. ධර්මයට අනුකූලව කොහොමද? එහෙම නැත්නම් අර ප්‍රඥාප්තිය තුල කොහොමද මනස? ධර්මය තුල කොහොමද මනස? ප්‍රඥාප්තිය තුල මනස සබ්දේ හරි මිහිරි. සබ්දේ හරි ප්‍රණීතයි. හරි ලස්සන හඬක්, මිහිරි හඬක්. ඒ ප්‍රඥාප්තිය තුර පනවගත්තා. ඒ හඬට නමක් දුන්නා. අර අමිහිරි හඬ ඒකත් ශක්තියින් හතර ක්‍රියාවක්. හැබැයි ඒක අපි අමිහිරි කියලා ලකුණු කරගත්තා. ඒකට ලකුණක් දැම්ම අමිහිරි කියලා. සිතින් නේද ඒ ලකුණු වෙන් කරගත්තේ. හැබැයි ඒ දෙකම එකයි. ඇයි? මිහිරි හඬත් අමිහිරි හඬත් දෙකම නිර්මාණය කළේ ශක්තියින් හතරක්. එය නොදකින තාක්කල් ආසාව එනවා. කැමැත්ත එනවා. ඕනකම එනවා. තමන් සතු කරගන්න සිතුවිලි පහළ වෙනවා. ඒ කියන්නේ ලෝභයයි. ඒතර ලෝභයේ ක්ලේශයක්. නිවැරදිව දකින්වද? නිවැරදිව මෙනෙහි කරනවද? නිවැරදිව සිතට අනුගතද? ඒ ශක්තියන් හතර ක්‍රියාවලියක් අමිහිරි හඬහා මිහිරි හඬ. එතකොට බලන්න ආසාව එනවද කියලා. එතකොට එනවද ආසාව? නැහැ. අන්න ආසාව. එතකොට
හැබැයි මේ ධර්මතාවයන් ඒ පවතින නිවැරදි ආකාරයෙන් දකින්න නම් අපි සෑම වෙලාවකම ප්‍රකාශ කරන ආකාරයට සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනි. සීය හා මනා නුවණ නියත වශයෙන් ඕනි. ඒ ධර්මතාව දෙක නැතුව මේ ක්ලේශ පරිනිර්වාණය හෝ ස්කන්ධ පරිනිර්වාණය දෙක එකක්වත් සිද්ධ කරන්න බෑ. ඉස්සෙල්ල නිවෙන්නේ කෙලෙස්. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය. මේ ගෝරව සසරෙන් එතර වීමට බලාපොරොත්තු වෙන සිටින අයටයි බණ කියන්නේ. එහෙනම් නාසයට දැනෙන ගඳක් තියෙනවා සුවඳක් තියෙනවා. හැබැයි අපි ලකුණු දාලා වෙන් කරගෙන තියෙනවා. සංඥා වෙනස්. ඒක දුර්ගන්ධය. මේක හරි සුවඳයි. ධර්මයක් ධර්ම මානසිකාරයෙන්. මනස ධර්මය තුල තියලා බැලුවොත් ඒ දෙකම එකයි. වෙන්කලේ සංඥාවෙන්. අර එකම දේ මොනවද? සතර මහා ධාතු. සුවඳ ඕනම සුවඳ වර්ගයක් සකස් කරන්න ওই ශක්තියන් හතර එක් කරන්න ඕනේ. නැතුව හදන්න බැහැ. ඕනම දුර්ගන්ධයක් විශ්වයට එකතු වෙන්න ওই ධර්මතා හතර එකතු වෙන්න ඕනේ. ඕනම සුවඳ වර්ගයක් විශ්වයට උදාහරින්නේ ශක්තියන් හතර එකතු වෙන්න ඕනේ. හැබැයි අපේ සිතේ වෙන ශක්තියනවා. මොකක්ද? සුවඳ ප්‍රියයි. සුවඳට ඇලුම් කරනවා. සුවඳට ආස කරනවා. දුර්ගන්ධය ප්‍රියයි. අමනාපයි. අමනාප සිතක් තරහ සිතක් ඇති කරගන්නවා. ධර්මය මානසිකාර්ය හෙවත් නිවැරදි ඇත්ත ඇති සැටියෙන් දකින නුවණින් බැලුවොත් ඒ ධර්මතා දෙකම එකයි. එතකොට ආසාව වෙන්නේ. සිතට තමන් සතු කරගන්න ආසාව හෙවත් ලෝභය එන්නේ දෙක වෙන් කරපු තැන. හොඳ නරක විනිශ්චය කරපු තැන. ආසාව වෙනවා. හොඳ දේ පිළිබඳව හොඳයි කියලා ගත්තනම් ආසාව වෙනවා. හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. ධර්ම මානසිකාරේ මනස ධර්මය තුල තියලා බැලුවා දෙකම එකයි. මොනවද? සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියයි. දිවට දැනෙන රස. මේ බාහිර දේවල් ගැන කතා කරන්නේ තමන් සන්තක කරගන්න ආසාවක් තියෙනවනේ. තමන් සතු කරගන්න. දැන් බාහිර ප්‍රණීත රහසය තමන් සතු කරගන්න ආසාවක් නැද්ද? තියෙනවා. පෘථග්ජන පුච්චලයට තියෙනවා. ඒ බාහිර රසය ප්‍රණීත රසය. දෙක වෙන් කරා. කොහෙන්ද වෙන් කළේ? සිතින්. මේ රසය හරි ප්‍රණීතයි. මිහිරි. හරි රසයි. දෙයකට ලකුණු තිබ්බා. ලකුණක් දුන්නා. ප්‍රණීත රස. තොර නීරස. මේක රස නැහැ. මේක නීරසයි. මේක තිත්තයි. අන ලකුණු දුන්නා. ඒ ලකුණු දුන්නේ ප්‍රඥප්තිය තුල. පණවගත්තනේ. ප්‍රඥප්තිය කියන්නේ පණවගත්තා. තර පණවගත්ත දේ තුල ලකුණක් දුන්නා. මොකද්ද ලකුණ? හොඳයි. අනිත් ලකුණ මොකක්ද? නරකයි. හැබැයි දෙකම එකයි. මොකක්ද දෙක? දෙකම සතර මහා ධාතු. නීරසයේ දිවේ තිබ්බහම නීරසයම් දෙයක් තියෙනවා නම් ඒක නිර්මාණය කළෙත් සතර මහා ධාතු. ඊටාත්ම ප්‍රණීතයි කියලා රසයි කියලා යම් දෙයක් දිවේ තිබ්බනම් ඒක සකස් වන සතර මහා ධාතුන්ගෙන්. ඒ විදිහට බැලුවොත් ධර්ම මානසිකාරය. ප්‍රඥප්තිය තුල බැලුවොත් සංඥා දෙකයි. ධර්ම මානසිකාරය තුල බැලුවොත් එකම සංඥාවයි. කෙලෙස් ප්‍රහාණය කරන්න නම් කෙලෙස් අවසන් කරන්න නම් ධර්ම මානසිකාරය යෝනේ. අර ප්‍රඥප්තිය තුල පවතින මනස අයින් කරන්න වෙනවා. හැබැයි මේ සත්‍ය අවබෝධය තුළයි අපි ප්‍රඥප්තිය තුළ පවත්වන මනස අපි අයින් කරන්නේ සත්‍ය අවබෝධය තුළ. ඒතර සත්‍ය අවබෝධය මොකක්ද? ප්‍රණීත රස සතර මහා ධාතුන්, ඊටාත්ම තිත්ත රස ඒක සතර මහා ධාතු. අන්න යමෙක් නිවැරදිව දකිනවා, නිවැරදිව දැర్శණය වෙනවා, එතකොටත් බලන්න ආසාව වෙනවද කියලා. ඒ කියන්නේ බාහිර දේවල් තමයි සන්තක කරගන්න ආසාවක් එනවද? ලැබුණ දෙයක්
අනුභව කරන්න පුළුවන්ද? ලැබුණ දෙයක් අනුභව කරන්න පුළුවන්. තියෙන දෙයක් අනුභව කරන්න පුළුවන්. එහෙම නැති තාක්කල් හොයනවා. ඒ හොයන්න අකුසල් කරනවා. ඒ හොයන්නේ ප්‍රණීතීව. ඒ ප්‍රණීතයි කිවි ලකුණක් දුන්නා. සංඥාවෙන් වෙන් කළා දෙක. ප්‍රණීත නැත්තම් රස නීරස වශයෙන්. දෙකම එකක් හැටියට ගත්තන ධර්ම මානසිකාරය තුල අසවෙන්නේ. බලන්න හොඳට ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙලා බලන්න කේනවද කියලා අස. එන්නේ අසවෙන්නේ වෙන් කරපු තැන. එහෙනම් ශරීරයේ බාහිර පහස. දැන් ශරීරයේ බාහිර පහස. දැන් බාහිර පහස සීත වෙලාවට උෂ්ණ, උෂ්ණ වෙලාවට සීත. අපේක්ෂා කරන බලාපොරොත්තු වෙන. ඒ ප්‍රඥප්තිය තුළ සීත වශයෙන් වෙන්කලේ, උෂ්ණ වශයෙන් වෙන්කලේ ප්‍රඥප්තිය. ධර්ම මානසිකාරයෙන් බැලුවොත් දෙකම එකයි. ඒයි දෙකම එකයි කියන්නේ යම් සීතලක් යම් තැනක නිර්මාණය වෙනවා නම් යම් උෂ්ණයක් යම් තැනක නිර්මාණය වෙනවා නම් සකස් වෙනවා නම් ඒ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවයි. ශක්තියන් හතරේ ක්‍රියාවයි. හැබැයි අපි ඒ විදිහට දකින්නේ අපිට අපේ සිතට ඒ විදිහට අනුගත වෙලා නැහැ. ශක්තියන් හතරක ක්‍රියාවක් කියලා අපේ සිතට අනුගත වෙලා නැහැ. අපි ඒව වෙන් කළා තියෙන සංඥාවෙන්. ආ මේ උණුසුම මේ සීත. දැන් එතකොට තියෙනව නේද ඇලීම සහ ගැටීම කියන එක. ඒතර ඇලීම කියන්නේ ලෝභයයි. දෙක නොලැබෙන තැන ගැටීමයි. දැන් නැද්ද? එතකොට කෙලෙස්. ලෝභය කියන්නේ ක්ලේශය. ක්ලේශය කියන්නේ සිත අපිරිසිදු කරන සිතුවිල්ලක්. මනස අරමුණු. මනසින් බලාපොරොත්තු වෙන්නේ මොනවද? ප්‍රිය අරමුණු. අප්‍රිය අරමුණු අපේව එපා. එතකොට ඒ අරමුණට ගත්තේ රූපයක් කිව්වොත් රූප අරමුණක් අරමුණු කලේ අතීතයේ දැකපු රූපයක්. හා දැන් ඒ රූපය අපි කිව්වා මනරම් දැකුම් කලු එහෙම නැත්නම් ඒ විකෘති රූපයක් අවලස්සන රූපයක්. හැබැයි දෙකම එකයි. ඒ දෙකම එකයි කිව්වේ. දෙකම සතර මහා ධාතු. අරමුණු කලේ මනසින් විඳීමක් විඳනයක් නම් ඒක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත් ධර්මතාවයක්. ස්පර්ශය අයින් කළොත් ඒ විඳීමේ සිත හදන්න බෑ. අන්න මනසින් දැක්ක ධර්ම මානසිකාරය තුළ. එහෙම නැත්නම් ඒ විඳීම මම විඳින්නේ කියලා ගත්තා. මම විඳින්නේ කියලා ගත්ත තැන ලෝභයක් එනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්න ධර්මතාවයක් හටගත් ධර්මතාවයක් කියන එක මනසින් දැක්කොත් ආසවෙන්නේ. ආමේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් මේක හටගන්නේ විඳින්න කෙනෙක් කොහෙද ඉන්නේ? විඳින පුච්චලෙක් කොහෙද ඉන්නේ? නෑ. අන්න ඒ තුල ලෝභෙන්නේ. ඒ නැති තාක්කල් ලෝභේනවා. මම මගේ කියලා ගන්න තාක්කල් එනවා. විඳීම පිළිබඳ ආසාව. අර හඳුනා ගැනීම පිළිබඳව ආසාව එන්නේත් මම මගේ කියන සිතුවිල්ල තුලමයි. හැඳිනීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් කියලා ධර්ම මානසිකාරයෙන් බැලුවොත් ආසාව දුරු කරන්න පුළුවන්. එන්නති තාක්කල් ආසාව දුරු කරන්න බෑ. සංස්කාරය කියන්නේ මම මගේ කියලා ගන්න තාක්කල් ආසාව දුරු කරන්න බෑ. සංස්කාර කියන ධර්මතාවයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ කියන කාරණය දැක්කොත් ආසාව කියන එක දුර වෙනවා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගන්නේ සංස්කාර. ඒතර සංස්කාර කියේ කර්ම. ඒතර කර්ම වලට ප්‍රිය කරන කර්ම තියෙනවා. මොනවාද? කුසල කර්ම. අප්‍රිය කරන කර්මත් තියෙනවා. ඒ මොනවද? අකුසල කර්ම. හැබැයි නොදන්න නිසා ප්‍රිය කර්මත් කරනවා, කුසල කර්මත් කරනවා, අකුසල කර්මත් කරනවා. සිතයි මූලික වෙන්නේ. එහෙනම් අන නිවැරදිව දැක්කා. නිවැරදි දැක්කීම තුළ සිතයින් වෙනවා. ආසාවට යන්නේ. විඥානයත් ප්‍රියකරණ එකක්. විඥානය මම කියලා ගන්න තාක්කල් ආසාවෙන් විඥානය වැළඳ ගන්නවා. ආසාවෙන් විඥානය වැළඳ ගන්න. විඥානය ප්‍රත්‍යයෙන් හට ගන්න ධර්මතාවයක් කියලා දකින තැන ආසාව දුර්වල වෙනවා. විඥානය මම මගේ කියලා ගන්නවද ප්‍රත්‍යයෙන් හට ගන්න හේතුන්ගෙන් හට ගන්න ධර්මතාවයක් කියලා ගන්නවා.
සත්‍යවසෙම හේතුන්ගෙන් හටගන්න ධර්මතාවය. ඒක හොඳට දන්නවා දැන්. ඇසේ විඥාණය හදන්න නම් ඇසයි රූපයයි ඕනේ. ඒතකොට ඇසේ නෙමේ විඥාණය හැදෙන්නේ, රූපෙත් නෙමේ හැදෙන්නේ, ඒ දෙක එකතු වීම නිසායි විඥාණය හැදෙන්නේ. අන්න දැක්කනම් ඒ විඥාණයට ප්‍රිය කරන්නේ නැහැ. ඒ නොදකින තාක්කල් විඥාණයට ප්‍රිය කරනවා ලෝභය එතන තියෙනවා. ලෝභයේ ක්ලේශයක්. හොයන්නේ විඥානම තමයි හොයන්නේ. ତොර කනේ විඥාණය කියනවා. හැබැයි කනේ විඥානයක් නැහැ. බාහිර ශබ්දයේ විඥානයක් නැහැ. හැබැයි මේ ධර්මතා දෙකේ එකත්ව තුල විඥානයක් තියෙනවා. අරමුණ දැනගත්තා. ඒ විඥාණය. එහෙනම් ඒක හේතුඵල ධර්මතාවයක් හැටියට දැක්කද? ලෝභය දුර්වල වී. ඒ නැති තාක්කල් ආසාව වැඩෙනවා. හේතුන්ගෙන් නෙමෙයිද හටගත්තේ කියන එක පරීක්ෂාව තුළින් තහවුරු කරගන්න. ඒකට හේතුනේ කනයි ශබ්දයයි. ඒ ධර්මතා දෙකේ ඵලයක් තමයි ශබ්ද පිළිබඳව දැනගැනීමේ සිත හෙවත් සෝත විඥාණය. එහෙම නොවේ කියලා මේ ලෝකෙ කිසි කෙනෙකුට ඔප්පු කළා නම් පෙන්වන්න බෑ. පිළිගන්නම වෙනවා යාට. ඒ තමයි පරම සත්‍යය. එහෙනම් විඥාණයට අපි ප්‍රියයි. නැවත නැවත විඥාන හොයනවා. හොයනවා කියන්නේ ආසාව නිසා හොයනවා, ලං කරගන්න. එතකොට ලෝභය නැති වෙන. එතකොට බාහිර දේවල් Taman සන්තක කරගන්න කියන ඒ සිතට තමයි ලෝභය කියන්නේ. බාහිර දේවල් Tamanට අයිති කරගන්න, Taman සන්තක කරගන්න. දැන් සිත හදන්න ඕනේ. දැන් සිත හදන්න ආසාවක් නැති වෙන. එතකොට නාසයයි ගන්ධයයි. ඒ දෙක නිසා තර අපි කතා කරනවා නාසයේ විඥානය කියලා. නාසයේ විඥානයක් නේ. බාහිර ගන්ධයේ විඥානයක් නේ. හැබැයි ඒ දෙකේ එකතු වෙ විඥානයක් තියෙනවා. ස්පර්ශයත් එක්ක සම්බන්ධ කරලා. ඒ ධර්මතාවයන් මේ විද්‍යට නොදකින තාක්කල් අර ඝන විඥානේ ගඳ සෝඳ දැනගැනීම සිතට කැමති. ප්‍රිය. ඒක ලං කරගන්න ලෝභයයි. ලෝභය ක්‍රියාත්මකද එතකොට? දිවේ විඥානක් නේ. බාහිර රසයේ විඥාන නැහැ. හැබැයි දෙක නිසා විඥානයක් හදනවා. ඒ ජීව විඥානයයි. ඒකටත් ලෝභයයි. ආසයි, කැමැති, ප්‍රියයි. නැවත නැවත වනි. ඒ ලෝභය කියන්නේ ක්ලේශයක් නේ. ආසාව කියන්නේ ක්ලේශයක් නේ. මෙතන කෙලස් පිරිනිවේද, කෙලස් වැඩිද? දැන් ගෝරසයිත සසරෙන් එතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් මොකද්ද කරන්න ඕනේ? ලෝභය දුර්වල කරනවද? එහෙම නැත්නම් ලෝභයට ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා ලෝභය තව තවත් පෝෂණය කරනවද? ධර්මයේ බෙදලා බලන්න කිව්වේ ඒකයි බුදුරජාණන් වහන්සේ. බෙදට වෙන් කළ බලන්න. එහෙනම් කයයි පහසයි. කය විතර විඥානයක් කැමති. විඥාන උපදවන්න කාසයි ආසයි. කයෙන් පහස ලබන. සිත උපදවන්නේ. පුච්චලයක් නැහැ. කය කියන්නේ සතර මහා ධාතු බාහිර පහස. ඒතර කයේ නැ විඥාන. බාහිර පහසෙත් නැ විඥාන. හැබැයි මේ දෙක එකතු කරන තැන විඥානයයි. තින්න සංගති පස්සෝ ස්පර්ශ කළ දුන්නා. නැත්තම් ඒත් හදන්න බෑ. ඒතර විඥානය. එහෙනම් විඥානය හේතුන්ගෙන් හටගන්නේ. ඒතර මම උපදවා ගන්නවද? නැ මම උපදවා ගන්නව නෙමෙයි. හේතුන්ගෙන් හැදෙනේවා. මනෝ මනසේ විඥානන. බාහිර අරමුණෙත් විඥානනේ. හැබැයි දෙක සම්බන්ධ වීම නිසා සිතක් හැදෙනවා මනෝ විඥාන. යමෙක් දකිනවා නිවැරදිව හේතුඵල ධර්මතාවයන් හැටියට. ඒතර සම්මුතියෙන් බැහැරව යන්නේ. පරමාර්ථය තුලයි මනස තියෙන්නේ. නිවැරදි ක්‍රියාව තුලයි මනස තියෙන්නේ. නිවැරදි ක්‍රියාව තුල මනස අනුගත කළාම ලෝභය දුර වෙනවා. ඒ නැති තාක්කල් ලෝභය වැඩෙනවා. ලෝභය කිව්වේ ක්ලේශයක්. සිත අපිරිසිදු කරන, සිත දෝෂ්‍ය කරන, සිත කිලිටි කරන. එතකොට කෙලස් පිරිනිවෙන්නේ නැහැ. පළමුවෙනි ක්ලේශයම ලෝභය කියන්නේ. එහෙනම් පවතින දෙයක්ද? හැබැයි පැවැත්ම නවත්තන්න බැරිද? පුළුවන්. අර මම මෙච්චර වෙලා විස්තර කරපු ආකාරයට බලන්නකො. එතකොට ලෝභය කියන සිතුවිල්ලට ඉඩක් නැහැ සිතේ. සියල්ල දකින්නේ නිවැරදිව ක්‍රියාත්මක වෙන ආකාරයයි. ඒකට කියනවා යථාභූත ඥාන දර්ශනය.
ඇත්ත ඇති සැටියෙන් දැකීම යථාභූත ඥාන දර්ශනයයි සත්‍ය සත්‍ය වශයෙන් දැකීම සිදුවෙන දේ නිවැරදිව සිදුවෙන ආකාරයෙන් දැකීම යථාභූත ඥාන දර්ශනයයි ඒ තුළ ලෝභය දුරු වීම දේශය දේශත් ක්ලේශ ඒ ක්ලේශයක් කියන්නේ සිත අපිරිසිදු කරන එක සිතුවිල්ල සිත කිලිටි කරන සිතුවිල්ල රූපය මනරම් නම් ආසාව රූපය දුර්වර්ණ දේශය එතකොට අර දුර්වර්ණ රූපය අර වර්ණවත් රූපය දෙකම එකයි කියලා ගත්ත තැන ඇලෙන්නත් බෑ ගැටෙන්නත් බෑ ශබ්දය මිහිරි අමිහිරි අමිහිරි නම් ගැටුණා දේශය එයි සත්‍ය අවබෝධ නැහැ ඒ අමිහිරි ශබ්දයත් මිහිරි ශබ්දයත් දෙකම සතර මහා ධාතු කියලා සිතට අනුගත නැහැ. සිතට අනුගත නැද්ද? ඇලෙනවා, ඇලෙන්න බැරි තැන ගැටෙනවා. අමිහිරි නම් ගැටුණා. ගඳ සුවඳ මිහිරි නම් ඇලුණා, ලෝභයයි. අමිහිරි නම් එහෙම නැත්තම් දුර්ගන්ධ නම් ගැටුණා. ගැටුණා කියන්නේ ව්‍යාපාදයයි, තරහයි. දේශයයි. දේශය කියන්නේ ක්ලේශයයි. දිවෙන්ගන රස්ය මිහිරිනම් ආසාව අමිහිරිනම් නිරසන අමනාපයි හැබැයි දෙකම එකයි කියලා දැක්කේ නැ නැතිතයක් කල ආසාවක් වෙනවා තරහවක් වෙනවා ඒතර දේශය කියන්නේ අකුසල ධර්මයක් අකුසල මූල ධර්මයක් සිත කෙලසන ධර්මයක් සිත අපිරිසිදු කරන ධර්මයක් කයයි පහසයි සමුදු පහස ලැබෙන තාක් කල් ඇලෙන මොහතකට නොලැබුණාද ගැටෙනවා ගැටෙනවා කියන්නේ දේශයයි තරහයි අමනාපයි සිත කෙලසන ධර්මයක් ලෝභය දේශයයි මනසින් ගන්න අරමුණු ඉටු වුණා නම් ප්‍රියයි ඒකත් ආරම්මනේ ඉටු වුණේ නැත්නම් අනිෂ්ඨ ආරම්මණයක් නම් ගැටුණා තමන්ගේට ඕන විදිහට තියෙන්න ඕන කියන සිතුවිල්ලයි තියෙන්නේ නෑ ඒ ධර්මතා හටගන්න ආකාරයේ නිවැරදි ආකාරයේ ධර්ම මානසිකාරය තුළ අවබෝධ කරගෙන තියෙනවා. ඒ තුළ දේශයන්නේ නැති තාක්කල් දේශේන. එහෙනම් දේශය හා ලෝභය ද්වේෂය කියන මේ ධර්මතා මේ ඉන්ද්‍රියන් මූලික කරගෙන නෙමෙයි දෙන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය හා මනස. මේ ඉන්ද්‍රිය ධර්මයන් මූලික කරගෙන හටගානේ. හැබැයි නවත්තන්න පුළුවන් කොහොමද නවත්තන්නේ ධර්ම මානසිකාරය තුල සම්මුති හේවත් ප්‍රඥාප්තිය තුල මානසිකාරය පවත්වන තාක්කල් ආසවයි තරහවයි එනවා ධර්ම මානසිකාරය තුල අර සතර මහා ධාතු හැටියට ඒ දර්ශනේ වෙන තාක්කල් ඒ වෙනවද නිවැරදිවම සෑම මොහොතකම ඒ තුල ආසවයි තරහවයි අයින් වෙනවා දුර වෙනවා බලන්නකො නැද්ද කියලා ප්‍රායෝගිකව බලන්න. එතකොට තේරෙනවා තමයි. කෙලස් ඇති වෙන හැටි තේරෙනවා. කෙලස් පවතින හැටි තේරෙනවා. කෙලස් දුර්වල වෙන හැටි තේරෙනවා. කෙලස් සහමුලින් නැති වෙන හැටි පේනවා. දැర్శණය වෙනවා. දැකීම තුලයි අයින් වෙන්නේ කෙලස්. ලෝභයයි ද්වේෂයයි. මෝහය. මෝහය කියන්නේ අසපිලිබඳව යථා ස්වභාවය දන්නේ. ඒ මෝහයයි. කන පිළිබඳව යථා ස්වභාවය දන්නේ මොහොයයි. නාසය පිළිබඳව යථා ස්වභාවය දන්නේ දිව පිළිබඳව යථා ස්වභාවය දන්නේ ශරීරය පිළිබඳව යථා ස්වභාවය දන්නේ මනස පිළිබඳව යථා ස්වභාවය දන්නේ ඇත්ත ඇති සැටි. ඒ ඇත්ත ඇති සැටි පෙන්වලා දුන්නනි බුදුරජාණන් වහන්සේ. ඒතර මොහේ මිදෙන හැටි කිව්වනේ. ඔය ආශාවටයි තරහවටයි ඉඩ දෙන්නෙත් මොහේින් තමයි. මොහේ නැත්තම් මොහේ මිදුණු කෙනෙක් ආසාවයි තරහවයි අයින් කරන් තියෙන්නේ. එතකොට ලෝභයත් නැහැ, ද්වේෂයත් නැහැ, මොහයත් නැහැ. එහෙනම් මොහේ කියන්නේ ඇස පිළිබඳව නිවැරදිව දන්නේ නැහැ, නිවැරදිව දකින්නේ නැහැ. ඒකට මොහේ කියනවා. නිවැරදිව දැනගන්න ඇසේ ක්‍රියාකාරීත්වයක් දැත්තන්ට අනන්ත කියලා දීලා තියෙනවා. සතර මහා ධාතුන්ගේ ක්‍රියාවක් විසක් ඇසක ක්‍රියාවක් ඔතන නැහැ. ක්‍රියාවක් තියෙනවා, දුකක් තියෙනවා.
කෙලස් නිසා කර්ම කරනවා කර්ම නිසා විපාක වේදනා විපාක දුක් ඇසේ ක්‍රියාවක් තියෙනවා ක්‍රියාවේ කෙලවර දුක් ඇයි ඇසේ නෙමෙයි ක්‍රියාව තියෙන්නේ අර සුද්දාෂ්ට කලාපේ ඒ සුද්දාෂ්ට කලාපේ කෙලවර ඒ සුද්දාෂ්ට කලාපයට ක්‍රියාත්මක වෙන්න ඇසේ සුද්දාෂ්ට කලාපයට ක්‍රියාත්මක වෙන්න නම් සිතත් ඕනි සිත නැතුව ක්‍රියාත්මක වෙන්න බෑ එතකොට කියන්නේ නාම රූප දෙකේ ක්‍රියාව. තව නාම රූප දෙකේ ක්‍රියාව ගලපන්නේ පටිච්ච සමුප්පාදයත් එක්ක. නාම රූපච්ච සලායතන, සලායතපච්ච පස්ස, පස්සපච්ච වේදන, වේදනාපච්ච තණ්හා, තණ්හාපච්ච උපාදාන, උපාදානපච්ච භව, භවපච්ච ජාති, ජාතිපච්ච ජරා මරණ. අන්න. දැන් කොතනට දාරගෙන යන්නේ? ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. හොඳට පරීක්ෂා කරලා බලන්න. එය නොදන්න පුච්චලයා යාට තියෙන මොහයයි. ක්‍රියාව දැක්ක අවසානි දුක දැක්ක. කන කියන ධර්මතාවෙත් තියෙන මේ ස්වභාවයම තමයි. සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාවක් තියෙනම ක්‍රියාවේ අවසානිය දුකයි. එයි. කන හෙවත් ඒ සුද්දාෂ්ටක කලාපේ ක්‍රියාත්මක වෙන්න නම් ඒ ක්‍රියාව සිද්ධ වෙන්න නම් සිත ඕනි. සිත නැතුව ක්‍රියාත්මක වෙන්න බෑ. තොර සිත කිව්වේ නාම ධර්මයට. කන කියන සුද්දාෂ්ටක කලාපයට කිව්වේ රූප ධර්මය. නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්නේ. හොඳට බලන්න. නාම රූප දෙකේ ක්‍රියාව තව ක්‍රියාවකට ප්‍රත්‍යයයි. කොහොමද? ඇයි ආයතන හය ක්‍රියාවට ආයකට සහයෝගය දුන්නා. ඒ ආයතන හය ක්‍රියාව ස්පර්ශ හය ක්‍රියාවට ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය කියන්නේ උපකාර කරනවා. පිහිට වෙන උදව් කරනවා. ස්පර්ශය ක්‍රියාව විදීමය ක්‍රියාවට ප්‍රත්‍යයයි. විදීමය ක්‍රියාව ඇලීමය ක්‍රියාවකට ප්‍රත්‍යයයි. මේ නාම රූප දෙකේ ක්‍රියාවලිය මේ පෙන්වන්නේ. ඔයත් හිතාගෙන ඉන්නවට මම කියලා නම් දාගෙන මගේ කියලා අයිති කරගෙන තමන් සතු කරගෙන ආත්මත්වයට තුලට ඇතුළු කරලා අනාත්ම ලක්ෂණය දකින්නේ නිට්ටය ලක්ෂණයමයි දකින්නේ අනිත්‍ය ලක්ෂණය දකින්නේ සුඛ ස්වභාවයමයි බලන්නේ දුක්ඛ ස්වභාවයම බලන්නේ පරීක්ෂා කරන්නේ එතකොට ඇලීමේ ක්‍රියාව ප්‍රත්‍යය උපාදාන කියන ක්‍රියාවලියට උපාදාන කියන ක්‍රියාවලිය ප්‍රත්‍ය වෙනවා කර්ම සකස් කිරීමේ ක්‍රියාවලියට උපාදාන පත්‍ය භව කියන්නේ කර්ම භව ඒ කර්ම වල ක්‍රියාකාරීත්වය ඒක සිතේ ක්‍රියාකාරීත්වය කර්ම කියන්නේ තොරේ ක්‍රියාකාරීත්වය ප්‍රත්‍යයයි භවයට කාම භව රූප භව රූප භව ඉතරේ භවයේ පහල කරා තොර භවයල් තියනවා විශ්සේ පහල කරා පහළ වීමේ ක්‍රියාවට ප්‍රත්‍යයයි පහළ වීමේ ක්‍රියාවලිය ප්‍රත්‍ය මොකටද ජරා මරණ ශෝක ව්‍යාධි කනගාටු හැඳින් ප්‍රත්‍යය. දැන් එතකොට මොකද්ද තියෙන්නේ? ක්‍රියාවලියක් තියෙනවා දුකක් තියෙනවා. ඕක නොදකින තාක්කල් ලෝභය, ද්වේෂය, මෝහයයි, මාන්නයයි, දිට්ඨියයි, විචිකිච්ඡාවයි, තීන මිද්‍යයයි, උද්ධච්චයයි, අයිරික අනෝතප දසක් ක්ලේශයම ක්‍රියාත්මකයි. ඔය සත්‍ය අවබෝධ නොකරන තාක්කල් හොඳට බලන්න. පුජ්‍යලේද්ද ඉන්නේ සත්‍යයේද්ද ඉන්නේ ජීවේද්ද ඉන්නේ කෙනෙක්ද ඉන්නේ ක්‍රියා එහෙම නැත්නම් ක්‍රියාවක් හා දුකක්ද තියෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේක නිවැරදිව අවබෝධ කරගෙන නිවැරදිව අවබෝධ කරගත්තා අපට නිවැරදිව පෙන්වලා දුන්නා ක්‍රියාවලියක් තියෙන්නේ ඒ ක්‍රියාවලිය කෙලවර දුක ඒක සත්‍යක් ආර්ය සත්‍යක් ඒකට ලස්සන වචනයක් දුන්නා දුක්ඛාර සත්‍යය දැන් ආශාව කියන එක සමුදාරි සත්‍යයයි. ඒකෙන් සිත කිලිටි කරනවනේ. සිත දෝෂ්‍ය කරනවා. සිත අපිරිසිදු කරනවා. ඒතර ආශාව කියන ධර්මතාවයෙන් සිත කිලිටි කරාම කොහෙටද ගිහින් තිබ්බේ? දුක කියන තැනට ගිහිල්ලා තැහැරියා. ඒක පරම සත්‍යයක්. ඒතර ආශාව කියන්නේ තෘෂ්ණාව. ඒ සමුදාරි සත්‍යයයි. මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න දැන් බැරිද? එතකොට කල්පනා කරන්න ඕනේ හිතන්න ඕනේ මම මේ තෘෂ්ණාව නැමැති සිතුවිල්ලට මම තවදුරටත් සිත තුළ ඉඩ දුන්නොත් තෘෂ්ණාව කියන්නේ ක්ලේශය.
तोरे क्लेशियट तवदुरटात मगे सितत्तुल पैतिरेंड इड़ दुन्नोद मत सिद्ध वेन्ने मत ने में सिद्ध वेन्ने क्रियावक्ति येनो रूप वेदना संज्ञा संकार विज्ञान केन पहे क्रियावलियक्ति येनो ए क्रियावे अवसाने तेने दुखाई अन्न निवरेदिव देक्का एतकोट या दन्नो मम हेतु अयिन करन्न ओने मे हेतु अयिन कलोत मे क्रियावलिय वटेनवा එතකොට හේතු මොනවාද කෙලස් අනේ කෙලස් සයින් කරනවා තෘෂ්ණාව කියන්නේ ක්ලේශය එන ලෝභය දේශය මොහය එතකොට යථා අවබෝධය තුල සත්‍ය අවබෝධය තුල දකින්න ක්‍රියාවලියක් හා දුකක් සත්‍ය අවබෝධය තුල මොහය අයින් වෙනවා මුලාවෙන් මිදෙනවා මුලාවෙන් මිදුණාද ලෝභයයි දේශයයි මොහයයි නැත්තම් එකට මානෙකුත් නැහැ ලෝභයයි දේශයයි මෝහයයි යම් තැනක ක්‍රියාත්මක වෙනවද එතන මානිය තියෙනවම තමයි ඒ තමන් අනුසතු වස්තුන් බාහිර දේවල් තමන් සන්තක කරගත්තාන් පස්සේ මානයක් නෙමෙයි දෙන්නේ බාහිර සම්පත් තමන් සන්තක කරගන්න 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 මොකද්ද වෙඩෙන්නේ මානිය නැමැති සිතුවිල්ල වෙඩෙනවා මානිය ක්ලේශයක් සියයමාන සදිසිමාන හීනමාන සෙයමන් දැන් අපි ඒගොල්ලන්ට වැඩි ඉහළින් ඉන්නේ ඒගොල්ලන් අපි ඒගොල්ලන්ටත් වැඩි ඉස්සලා හරි පහලින් හිටි අපි අසරණ වෙ හිටියා අපි දැන් ඒගොල්ලන්ටත් වැඩි ඉහළින් ඉන්නේ දැන් මානේ නෙමෙයිද අර බාහිර සම්පත් අයිති කරගෙන දැන් සම්පත්දේ අයිති කරගත්තේ සතර මහා ධාතුන් නෙමෙයිද ගොඩ ගහගත්තේ හොඳට බලන්න සතර මහා ධාතුන් ගොඩ ගහගෙන ගොඩ ගහගෙන ගොඩ ගහගෙන දැන් ඒගොල්ලන්ට වඩා ඉහළින් ඉන්නවා කියලා මාන්නේ නුත සිත් හදනවා ක්ලේශයක් සිත පරිසිදු කරනවා සිත කිලිටි කරනවා සිත දෝෂය කරනවා සෙයම සදිසිමාන ඒ උස්සින් ඉහළින් පෙන්වන්න බැරි තැන සමකල්ලා පෙන්වනවා ඒගොල්ලන්ට පුළුවන් අපිටත් පුළුවන් කරලා බලන්න කියන්නකො පුළුවන් නම් අපටත් පුළුවන් නැද්ද සමාජේ මොකක්ද මේ සදිසිමාන හීනමාන අප ඒගොල්ලෝ එක්ක නම් හැප්පෙන්න බෑ අපිට අපි ඔය පාඩුව විඳගෙන නිකයි එහෙමත් කියන පිරිස ත්‍රිවිධ මානය මානය ආවේ අර ලෝභයයි ද්වේෂයයි මෝහයයි නිසා නෙමෙයිද නිවැරදි දර්ශනය තුල මානය අයින් වෙනවා කාටද මානය පෙන්වන්නේ පුජ්‍යරෙක් ඉන්නපෙ මානය පෙන්වන්නේ තමන්ගේ අධ්‍යාත්මය පරීක්ෂා කරලා බලලා පුජ්‍යල කියන සංඥාව මම කියන සංඥාව මගේ කියන සංඥාව පුජ්‍යල කියන සංඥාව මනසින් බැහැර කළාට පස්සේ කාටද මානයක් පෙන්වන්නේ මානේ සහිත සිතක් හැදෙයිද හැදෙන්නේ මමත්වය තුල මනස හිර වෙලා තියෙන තාක්කල් මානිය කියන සිත හදනවා මානිය කියන්නේ ක්ලේශයක් ලෝභ දේශ මොහ මාන දිට්ටි දිට්ටි කියන්නේ අර මම කියලා දාගත්තේ දිට්ටියක් මගේ කිව්වද දිට්ටියක් මම කියලා හිතනකොටම දිට්ටි මගේ කියලා හිතනකොටම දිට්ටි මට අයිති කියලා හිතනකොටම දිට්ටි දිට්ටි කියන්නේ වැරදියට දකින්නේ නේ කො මම කො මගේ කො මට අයිති දේවල් මොනවාද තියෙන්නේ නෑ නාම රූප දෙකක් තියෙනවා සිතක් හා සිතුවිලි තියෙනවා අනේ සියලුම දේවල් සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලියක් සිතහා සිතුවිලි වල තියෙන ක්‍රියාවලියක් ඒක දකින්නේ බලන්නකෝ එකම සිතක්ද පවතින්නේ නෑ විවිධ ආකාර සිත් වෙන්නේ ඒ සිත් මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා ක්ෂණයක් 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 පාසා වෙනස් වෙනවා අනේ එතන තියෙන ක්‍රියාවක් නේ ඇයි ඒ ක්‍රියාව දකින්නේ නැත්තේ එතකොට දික්ටි අන ලෝභ දේශ මහාන දික්ටි විචිකිච්ඡා සැකය පර සැකේ ආවේ ඉවරයි. ඇයි? දික්තිය නැති වෙච්ච ගමන් ආයි සැකයක් නැහැ. දික්තිය තියෙන තාක්කල් තමයි සැක. පෙර භවයේ හිටියේ මමද? මම නෙමෙයිද? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? කවුරු වෙලා කොහොම වුණාද? නැ කවුරු හරි හිටියද පෙර භවයේ? දව නාම රූප දෙකේ ක්‍රියාවක්ද? පෙර භවයේ. නාම රූප දෙකේ ක්‍රියාව පෙර භවයේ. කවුරු වෙලා හිටියද? සැකේ. කොහම වුණාද මමවද හිටියේ සැකය මම නෙමෙයිද හිටියේ සැකය කවුරු වුණාද කවුරු වෙලා කොහම වුණාද සැකය වර්තමානයේ මමද තාමත් හිතනවා
ලෝකේ වැඩි දෙනෙක් කීතනවා තාමත් මමද මම නෙමෙයිද කොහොම වෙයිද කවුරු වෙලා කොහොම වෙයිද අනාගතේ මමද මම නෙමෙයිද කවුරු වෙයිද කොහොම වෙයිද ඒ අදිවශයෙන් හිතනවද නැත් දැන් එහෙම කෙනෙක් ඉන්නවද අද මේ නාම රූප දෙකක් ඕන වුන්ට උපකාර කරමින් යන ප්‍රවෘත්තියක්ද තියෙන්නේ නිවැරදිව දකින්නවා නම් නාම රූප දෙකක් ඕන වුන්ට ප්‍රත්‍ය වීමෙන් නිසිදු වෙනා වූ ක්‍රියාවලියක් තියෙනවා අන්න දිට්ටි ඉවරයි එදාට එදාට වැරදි දර්ශන ඉවරයි සත්‍ය වශයෙන්ම තියෙන්නේ නාම රූප දෙකක් ඕන වුන්ට ප්‍රත්‍ය වීමෙන් සිදු වෙන ක්‍රියාවලියක් ඒක දර්ශනය වෙච්ච දාට දිට්ටි ඉවරයි එතක දිට්ටි ඒතකොට දිට්ටිය කියන්නේ ක්ලේශයක් ලෝභ දේශ මොහ මාන දිට්ටි විචිකිච්ඡා විචිකිච්ඡාවත් ඉවරයි දිට්ටි අවසන්න විචිකිච්ඡාවත් අවසන් දිට්ටිය තියෙන තාකල් තමයි සැකේ තියෙන්නේ ඒතර විචිකිච්ඡාව කියන්නේ ක්ලේශයක් තියෙන මිද්ද අලසකම මේ යථා ස්වභාවය මේ නිවැරදිව සිදුවෙන ක්‍රියාවලිය දකින්න මනස උත්සාහවන්ත නැහැ ඒකට තමයි තීන මිද්ද කියන්නේ අලසයි කම්මැලි නිදිමතයි නිවැරදි ක්‍රියාවලිය මේක පරීක්ෂණය තුලින් තහවුරු කරගන්න මනස උනන්දු නැහැ මනස අකර්මණ්‍යයි ඒකට තීන මිද්ද කියලා කියන්නේ නෑ මම වීරියෙන් උත්සාහයෙන් උනන්දුවෙන් මම කොහොම හරි මේ ධර්මතාවයන් මම බෙදලා වෙන් කළ බලලා මම සත්‍ය අවබෝධ කරගන්නවාමයි අන්න සමවය අන්න උත්සාහය අන්න උනන්දුව අන්න ඕනකම් අවබෝධ කරන්න පුළුවන් උද්දච්ච උද්දච්ච කියන්නේ සිත වික්ෂිප්ත වෙනවා විසිරෙනවා අතීතේ දැන් අවුරුදු 65ක් නම් අවුරුදු 50ක අතීතයට ශණයෙන් යන්න පුළුවන් අවුරුදු 15 වයසට ගිහින් බලන්න කොෂණේ 12 14 15 ඒ වයසට ගිහින් බලන්න ශණේ යන්න පුළුවන් මනසෙන් අරමුණු කරන්න පුළුවන් එතකොට දැන් එතනක් හිටියේ මම උද්දච්ච ශණයෙන් වික්ෂිප්ත වෙනවා උද්දච්ච කුකුච්ච එතකොට අහිරිකානෝ තප්ප ලැජ්ජ නැ බය නැ දැන් මොකටද ලැජ්ජ වෙන්න ඕනේ මොකටද බය වෙන්න ඕනේ ලැජ්ජ වෙන්න ඕනේ මේ කෙලස් ධර්මයන් සිත තුළ ක්‍රියාත්මක වෙනවටයි ලැජ්ජ වෙන්න ඕනේ බය වෙන්න ඕනේ එයි ඒ ධර්මතාවයන් කෙලස් ක්‍රියාත්මක වෙන තාක්කල් භවයක් හදනවා තව භවයක් හදනවා හැබැයි භවය හිතන්න එපා දෙපාම කියලා ඒ භවය පාද නැති එකක් වෙන්න පුළුවන් අප දෙපා වෙන්නත් පුළුවන් බහුපා වෙන්න පුළුවන් බොහෝපා වෙන්නත් පුළුවන් සිව්පා වෙන්නත් පුළුවන් එහෙනම් භවයක් හදනවමයි මොනවද හදන්නේ කෙලෙස් ඉස්සෙල්ලානේ පිරිණි වෙන්නේ කෙලෙස් ක්ලේශ පරිනිර්වාණය කෙලෙස් පිරිණි වුණාට පස්සේ බය වෙන්න දෙයක් නැහැ නියත වශයෙන්ම ස්කන්ධ පරිනිර්වාණය සිද්ධ වෙනවමයි එහෙනම් පිරිණි වෙන්නේ දෙආකාරයකට ක්ලේශ පරිනිර්වාණය හා ස්කන්ධ පරිනිර්වාණය මෙන්න ගෝර වූ සසරෙන් එතර වීමට බලාපොරොත්තු වෙන සිටින අයට දේශනා කරපු ධර්ම දේශනාව මෙතකින් නිමාවටපත් කරනවා දායකත්වය මෙම උතුම් ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය දන්ව ලබන්නේ අශෝක ශ්‍රියානි මහත්මිය ඇතුළු පවුලේ සහෝදර සහෝදරියන් හා දූදරු පිරිස විසින් අරමුණ මීට වසර 29කට පෙර හදිසි අකල් මරණයකට ලක්ව මිය ගිය ඈතකට පදිංචිව සිටි ජී ශිරිවර්ධන පියාණන්ටත් වසර 24කට පෙර මිය ගිය ඩීචේ සමරනායක පියාණන්ටත් දායකත්වයේ දරුවාගේ પરම්පරාගතව මිය ගිය පවුලේ සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් ශිල්පකියා දුන් ගුරුවරුන්ටත් මෙම පුණ්‍ය කුසලයේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් සපතර පැමිණෙත්වා එම අය මෙම ගෝර උස්සසරේ යම් තැනක අතරමං වී දුකක් විඳී නම් සංසාර දුකින් අත මිදී සුවපත් භාවයට පත් වීමට මෙම කුසලය හේතු වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවපත් භාවයටම පත් වේවා එමෙන්ම දැනට සුජීවත්ව සිටින දායකත්වයේ දරුවායේ මෑණිවරුන් වන කමලාසිරිවර්ධන මහත්මිය සහ නෝනහාමි රුවන්පතිරණ යන මෑණිවරුන්ටත් පවුලේ සියලු සොහොයුරු සොහොයුරියන්ගේ මෑණිවරුන්ටත් පියවරුන්ටත් සුවපත් භාවයට පත් වීමට හා නිදුක් නිරෝගී
කායික මානසික සහනය හේතුව සංසාර දුකින් අත මිදීමට මෙම කුසලය හේතු වේවා තවද දායකත්වයේ දරුවාගේ දරුවන්ටත් එම දරුවන්ගේ සියලු කටයුතු යහපත් භාවයට පත්වීමටත් මේ වන විට විදේශගත වී නාවික ඉංජිනේරු ක්ෂේත්‍රයේ සේවයේ නියුතු පුතුණුවන්ටත් නිරෝගී සහ කායික මානසික සහනය හේතුව මෙම කටයුතු කරගෙන යාමට දරුවන් යාමටත් දරුවන්ට සහ ධර්ම මාර්ගය සඳහා මෙම ධර්ම දානි පාරමිතාවක්ම වේවා තවද පෞලේ සියලුම ඥාදනාටත් සුවපත් භාවයට පත්වීමට නිදුක් නිරෝගී කායික මානසික සහනය ඇතුව සංසාර දුකින් අත මිදීමට මෙම කුසලයේ හේතු වේවා වාසනා වේවා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේම ධර්ම අවබෝධය ලැබීමට මෙම ධර්ම දානි හේතු වේවා ගිනිගෙන දැවෙන මේ ලෝකයේ වෙසෙන සියලුම ලක්ෂේරෝ වැසිස්ස පැවැත්වෙන්නේ නැති සකල සත්‍යයන්ටද මෙම පින අනුමෝදන් වෙත්වා අනුමෝදන් වීමෙන් සපතරපත් වෙත්වා ධර්මයේ දේශනා කරන කල්යාණ මිත්‍ර ගෞරවනීය ස්වාමින් වහන්සේටත් ඉතයික්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිසම මෙම කුසලය හේතු වේවා වාසනා වේවා පාරමිතාවක්ම වේවා ලෝකය සම්බුද්ධ ශාසනයත් සියලුම සත්‍යනුත් ආරක්ෂා කරන සියලු දෙවිවරුන්ටත් මෙම පින් අනුමෝදන් කරමු එම දෙවිවරුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවිසනසීමට මෙම පුණ්‍ය කුසල් අනුමෝදන් වේවා මෙම ලැබුණු දුර්ලභ ජීවිතය තුළින් අපමණ පින් කුසල් කොට එම පින් කුසල් සසරේ නිවීමට උපකාර කොට පාරමී දම් පුරා නිවනින් සැනසීමට මෙම පුණ්‍ය කුසල් හේතු වාසනා වේවා අජර වූ අමර වූ නිර්වාණය සඳහාම මෙම ධර්ම දානය හේතු පාරමිතාවක්ම වේවා උතුම් වූ අරිහත් ඵලයෙන් සැනසීම ලබන්නට මෙම ධර්ම දානය හේතු පාරමිතාවක්ම වේවා ගෞතම සම්බුද්ධ ශාසනය තුළදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ඒ සඳහා මේ රැස් කරගත් උතුම් පුණ්‍ය ශක්තියින් මේ සියලු අරමුණු ඉෂ්ට සිද්ධ කරගන්නට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පරලෝස ප්‍රඥාතින් සිහිපත් කරගෙන ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන්නේ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ දෙවියන්ටත් පින් දෙමු ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු මං පරන්ති අවසාන වශයෙන් රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ඔබ අප සෑම දිනාටම සංසාර දුකෙන් නිදහස් වීම පිණිසම හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියයි. සෑම දිනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වතාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවත අතෝ නිබ්බාන සම්පත්ති හිමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි දේශක්ඛයෝ නිබ්බාදමි